අද මම ඔයාලට කියන්න යන්නේ මොකද්ද මේ කැතලිටික් කන්වර්ටර් කියන්නේ කියලා. එන්ජින් ඇතුලේ ඉන්ධනය දහනය කරන්නේ කොයිල් එකකින් එන කරන්ට් එක ප්ලග් එක හරහා ගිනි පුළුවක් නිකුත් කරලා. ඉතින් කොයිල් වයර් හරි ප්ලග් වල හරි ප්‍රශ්න ඇතිලා තියෙනවා නම් පූර්ණ දහනයක් මෙතනදී වෙන්නේ නැහැ. පෙට්‍රල් ෆිල්ටර් එක බ්ලොක් වෙලා නම් අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධනය එන්නේ නැත්නම් එහෙම වුණාම හරි වෙලාවට හරි මාත්‍රාවට පෙට්‍රල් ස්ප්‍රේ වෙන්නේ නැහැ. අනිත් කාරණාව තමයි අවශ්‍ය ප්‍රමාණයට වාතය ලැබෙන්නේ නැත්නම් ඒත් පූර්ණ දහනයක් වෙන්නේ නැහැ. ඒකට එයා ෆිල්ටර් එක ටොටල් බොඩි එකත් බලපානවා. ඒ වගේම වාහනයක ඔපරේටින් ටෙම්පරචර් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඉන්ධන කාර්යක්ෂමව දහන්න වෙන්නේ ඒ අදාළ උෂ්ණත්වයට ආවමයි. ඉතින් සෙල්සියස් එක 95ට වඩා වැඩි අගයකට ආවම තමයි එන්ජින්ම උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්නේ. එතකම් පූර්ණ දහනයක් සිද්ධ වෙන්නේ නැහැ මේ එන්ජින් ඇතුලේ. අන්න ඒ නිසාත් මේ අහිතකර වායුව එන්ජින් ඇතුලේ නිපදවෙනවා. ඒ වගේම පෙට්‍රල් එක්ක එන්ජින් ඔයිල් පිච්චෙනකොටත් මේක වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ විෂ වායුව කියලා අපි හඳුන්වන්නේ කාබන් මොනොක්සයිඩ්, හයිඩ්‍රෝකාබන්, නයිට්‍රජන් ඔක්සයිඩ් මෙන්න මේ වගේ දේවල්. මේ විෂ වායුව හොඳ අතර පත් කරන්න තමයි කැතලිටික් කන්වර්ටර් එක තියෙන්නේ. ඒක නිපදවල දින ඇත්තටම පරිසර හිතකාමි උපාංගයක් විදිහට. මේ කැතලිටික් කන්වර්ටර් එක කියන්නේ සෙරමික් වලින් හදපු මීවදයක් වගේ කොටසක්. මේක කොටස් දෙකක් තියෙනවා ඇතුලේ. සෙරමික් සෙල් තමයි මේක ඇතුලේ තියෙන්නේ. එතකොට මේ සෙරමික් සෙල් ඇතුලේ විත්තිවල ප්ලැටිනම්, රෝඩියම්, පැලේඩියම් වගේ මිල අධික ලෝහ තුනී ආලේපනයක් විදිහට ආලේප කරලා තියෙනවා. අර ඉස්සෙල්ලා කිව්ව විෂ වායුව කෑලි වලට කඩලා පරිසරයට හිතකර විදිහට මුදා හරින්න උත්ප්‍රේරකයක් විදිහට තමයි මේ ලෝහ භාවිතා වෙන්නේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ පළවෙනි කොටසේ සෙල් අතරින් යන විෂ වායුව අතරින් නයිට්‍රජන් ඔක්සයිඩ් දෙකට වෙන් වෙලා ඔක්සිජන් සහ නයිට්‍රජන් බවට පත් වෙනවා. ඒ වගේම දෙවෙනි කොටසේදී අර කැඩිච්ච ඔක්සිජනුයි නයිට්‍රජනුයි කාබන් මොනොක්සයිඩ් එක්ක එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් විදිහට හයිඩ්‍රෝකාබන් ඔක්සිජන් එක්ක එකතු වෙලා H2O එහෙම නැත්නම් ජලය බවට පත් වෙනවා. දැන් ඔයාගේ වාහනේ සයිලන්සරෙන් පිට වෙන්නේ පළවෙනි බ්ලොක් එකේදී හැදිච්ච නයිට්‍රජනුයි දෙවෙනි බ්ලොක් එකේදී හැදිච්ච කාබන් ඩයොක්සයිඩ්ුයි වතුරයි. අන්න ඒ නිසා තමයි ඔයාට සයිලන්සරෙන් අර වතුර බිඳුවක් කරනවා වගේ පේන්නේ. දැන් මේ පිටවන වායු වලේ නයිට්‍රජන් ඔක්සයිඩ් ප්‍රමාණය නොක්ස් සෙන්සර් කියලා එකක් තියෙනවා. ඒකෙන් චෙක් කරනවා. ඒක කවුන්ට් කරලා ඉසිකට කියනවා කැට් එක හොඳද නරකද කියලා. නරක නම් ඔන්නෝට චෙක් එන්ජින් පත් වෙනවා මේ කැට් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. හරි දැන් බලමු අපි මේ කැට් එක බ්ලොක් වෙන්නේ ඇයි කියලා. මම අර ඉස්සෙල්ලා කිව්ව කරුණ ටිකින් දා කොහොමද නයිට්‍රජන් ඔක්සයිඩ්, හයිඩ්‍රෝකාබන් හැදෙනවා මේක ඇතුලේ. දැන් ඒවා එකක්වත් මේකේ බැඳිලා කැට් එක බ්ලොක් වෙනවා කියලා මම කිව්වේ නැහැ. එහෙනම් මේ කැට් එක බ්ලොක් වෙන්න හේතුව තමයි මේ කැට් එකේ ක්‍රියාකාරීත්වය වෙන්නේ සෙල්සියස් එක 400 වගේ උෂ්ණත්වයකදී. ඒ කියන්නේ වාහනේ ස්ටාර්ට් කරපු ගමන් කැට් එකේ ওই ප්‍රතික්‍රියාව මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අඩුම ගාන කිලෝමීටර් 10ක් විතර පැද්දට පස්සේ තමයි මේ කැට් එකේ ක්‍රියාකාරීත්වය වෙන්න පටන් ගන්නෙ. එතකන් අර හයිඩ්‍රෝකාබන්, නයිට්‍රජන් ඔක්සයිඩ් එක එක සංයෝගවල බවට පත් වෙලා මේ කැට් එක ඇතුළේ තැම්පත් වෙනවා. ඒ වගේ කාබන් විදිහට තමයි තැම්පත් වෙන්නේ. ඒ වගේම අපේ නාගරික පරිසරයේත් මේ අහිතකර වායුන් යම් ප්‍රමාණයක් තියෙනවා. ඒවත් එයා ඉන්ටෙක් එක ඇතුළට අරන් කැට් එකට යනවා. ඉතින් ඒවත් ඒ වගේම ඩිපොසිට් වෙනවා. ඉතින් දැන් මේකට ගොඩාක්ම බලපාන්නේ ළඟ ළඟ දුවන වාහන. ඒ කියන්නේ ඔපරේටින් ටෙම්පරචර් එකට වාහනේ එන්නෙත් නැහැ, කැට් එකේ ක්‍රියාකාරී උෂ්ණත්වයටත් එන්නේ නැහැ. ඉතින් කාලයක් යනකොට මේ වගේ වාහන කැට් එකේ ප්‍රශ්න ඉක්මනට එන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒ කොහොම වුණත් කිලෝමීටර් 102ක් අතර වගේ යනකොට මේ කැට් එකේ ප්‍රශ්නේ එන්න පුළුවන්. මොකද එන්ජින් ස්ටාර්ට් කරපු ඉඳලම කැට් එකේ කාබන් ඩිපොසිට් වෙනවා. දැන් කාලයක් තිස්සේ මෙහෙම තැම්පත් වුණාම කැට් එකේ ඉල්ලුමට දෙන්න බැරි වෙනවා කිමිකල් රියැක්ෂන් එක. මොකද දැන් කැට් එකේ ප්‍රමාණයක් කාබන් ඩිපොසිට් වෙලා තියෙනවා. ඒ වගේම අපි එන්ජින් ස්ටාර්ට් කරලා ඊට පස්සේ ආපහු අර අහිතකර වායු නෙනවා. ඉතින් ඒවා රියැක්ෂන් වෙලා අනිත් පැත්තට අර කැලි කැලි වලට කඩලා යවන්න විදිහක් නැහැ. මොකද මේක ඉල්ලුමට සැපෙම දෙන්න විදිහක් නැහැ. මොකද හැම වෙලේම අතිරික්ත ප්‍රමාණයක් ඩිපොසිට් වෙලා තියෙන නිසා. එතකොට තමයි අර නොක් සෙන්සර් එකෙන් ECU එකේ සිග්නල් එකක් දීලා කියන්නේ මේක දැන් හරියට මේ වැඩේ ඇතුලේ වෙන්නේ නැහැ කියලා. ඉතින් මේකට විසඳුම විදිහට තියෙන්නේ කැට් එකේ ඩිපොසිට් වෙලා තියෙන දේවල් අයින් කරන්න. කැටලිටික් ක්ලීන් එකක් භාවිතා කරන්න පුළුවන් මේකට. පිටින් අපි උත්ප්‍රේරකයක් දීලා අර ඇතුලේ තියෙන කාබන් ඩිපොසිට් වෙච්ච නැවතවරක් කිමිකල් රියැක්ෂන් එකකින්ම පුච්චන දාලා ඒක එතනින් එළියට දාන එක තමයි කරන්නේ. ඉතින් එකපාරක් මේක කළාට හරියන්න බැරි වෙන පුළුවන්. මොකද අපිට කියන්න බෑ කොච්චර ප්‍රමාණයක් කැට් එක බ්ලොක් කළාද කියලා. කවදාවත් කැට් එක ගලවලා සබන් දාලා එහෙම නැත්නම් පෙට්‍රල් දාලා හොදන්න යන්න එපා. මොකද ඒක බොහොම සංවේදී කොටසක්. ඒකේ තියෙන අධික වටිනාකමක් ඇති ලෝහ වර්ග. ඒවා තුනී ස්තර විදිහට තමයි ආලේප කරලා තියෙන්නේ. ඒවා ඩැමේජ් වුණොත් එහෙම කැට් එක කොහොමද අතට කරන්නේ. ඉතින් අපිට තියෙන්නේ මේක කිමිකල් රියැක්ෂන් එකකින්ම එළියට දාන එක තමයි කරන්න තියෙන්නේ.